සියල් දෙනාගේ මවසරයි. කාලෙකට පස්සේ තමයි අවුරුදු දෙකමාරක් කෝත්තුනකින් තමයි මේවාගේ සභාවක මොකක් කරි කතාවක් බාර ගත්ති. කවි අයිතිවෙනි සාහිත්‍යයයටනේ එතකොට සාහිත්‍යයකවාම ක කෙටි කතාව නව කතාව. මේ වගේ භහෂාවෙන් කරන බොහෝදේවල් තමයි අයිතිවෙන්නේ. එනිසා මම හිතනවා භහෂාව ගැන කතා මොකර සමය ද ප්‍රද ද බල ගන්න. ප්‍රසාත්මගේ එක්තරාකාලක මගේ පන්තිශිෂේත්. එය තාම මටහර නරකඩක්කරුවෙන් සහම්බුනාේ තමයි ඔයන මේ වයිගන්ි ක කියෙකිර ජ සුමන් සම්බල පොතු ාර දෙද විල්ලා මට කියන ඔයා මේ අනතුරුදාකයිකුවම ැහිතන්නේ අන්තරාවකොන් බය එක තමයි දොන්තව වාන ගැව ලකිතට හරි බයහිතෙනෝ. එතුට ප්‍රසාත් දෙකක් බලාපොරත්තුනානගගේ කියන්නේ. එලි ටයි එලිසමයයි කවි ආරම්භය උපමාටිකයි රූපටිකයි උප්‍රසය යනු ප්‍රශයයිටිකරන්ගේ තිවෂ පන්ති කැල්ල ඒකනෙේ මම කියම දන ප්‍රසාත්් වචන්ය ොන චන් කියෙක ඇතකට බයින්නවා. ප්‍රසාත් මේ මට හිතනවා කව භහෂාවට අයිති නිසා. අපි මොනවට ද මොනව යිති ක කියෙනනික ගත්තොත්තේම දැන් කවි භහෂාවට ඒේ මුක්්‍යාර්ථය මූලිකදේ ප්‍රස්තුතහ දන්නේ ගන්ධනු කරන්නේ සංඝටනය කරන්නේ පදබෙදන්නේ භ්‍යාකරනත් බකෝම භාෂාවත් එකක සම්බදධය කවිදඒ පදසගටනව සම්පූර්ෙන් භාෂසා කඇල්ලා. ඒවගේ මටහිතන චිත්ත කලාවේ කයි පවගේ ක ලොකු සංවාධයක්ේ චිත්ත කලාව සිනමාවේ ඒවගේ මූලිකදේ රූපය භහෂාව නෙමේ තකොට රූපය. මර්තිවට මොනවද ඉතිකේර මන් දෙක කලපනා කරහමදන්න. චිත්‍රත් නෙවී මර්ති එතුදැ චිත්‍රයේ සහ සිනමාව රූපයන මූර්තියම කක්ද. මේක මේ ආකත එච්චරවල් වැඩලා. තු හරභ කරන නිදැන් අපි අග එච්චසල හරභ කරනු. සිනමාව රූපයත් එක්ක හරභ කරනවා. චිත්තවල හරබ කරනවා. එතම සාහිත්‍යකාරයෝ භාෂාවත් එක්ක හරභ කරනවා. ඒනිසා දැන් මම හිතන මේ මොහොත වෙෙද්දී ලංකාේ භාෂාව ශබ්කෝෂ අර්ක්කොම ගනයි. සබද්ද කෝ සර්තවලින් වැ කරන්න බැ ැන ක්හරි වචනය කැහුුව සබ්ද කෝෂත්වන හොන්ිය දෙපා එකන්නේ රෝකාන්ත ගුන්තලක සින්දුවකිවහම ඒ සිින්දුවකිවහම අ්්‍යා මොං්ඥා කියලා ලෝක මේලෝක දහතු විතිෙන කිසිම සබ්දකෝෂයක ඒ පද මාලා වෙතිෙන අන්ඥාමුඥානෑ අ්ා්ා හොයන්න බෑ සබ්දකෝෂසිවාගේ අමුකුණඩුවක ොයන්න බෑ ්දකෝෂලින් හොයන්න බෑ මති භසාාවම හිතන්නේ. එතකොට මේ භහසාාවය පහුගිය කාලි දිගූ කාලයක් තිසේගත්තහම භහසාාව රැක්කාය භහසාාව නොරැක්කාය භහසාාව දිවිදුන්නය මම කැන හෙ හුල වාගේ ගත්තහම කොට අයන්නට මරාගෙන් තියෙනවා එකකාර්ට මරාගෙන තියෙන කලන් දාල වැතල තියනවා එහම බරාගත්තායි එහෙම ඇවිල්ල විල්ල ගත්ත හම භහසාාවේ මේ අර්ථයන්ට කෙළිය කවුද. න් ලංකාවේ ඩ්‍රයින් කාරය චාමර ගුරුගිය අතරන්නවා ප්‍රසා මේ පැත්ති කැටිපෑරචි ත ඇන්ඩ්‍රයිසි කාරයෝ හරි මෙ චින්තනද පරති හිටියනක් හොඳයි ඒ ජෙන්ට්‍රේ ඇඩටයිසින් වරින් තමයි මේ භාෂාවේ අර්්‍යන්ත කෙලීමකද භහසාාවගේ හරියට ගැහැලකා එක කැම්පේ එක පටියක් හැදුහම් එක රටක් එක නීතියක් කියලා චන්දේ ොදුන්නට මම ගෝටඒ කැම්පේන එකක මත් අහුන මං හිතව මරුම චන්න්නේ එක රටල් එක නීතියයි දෙබලද සිංහලද කුල ගෑනද පිමිඳ මුකුත් නෑමචන් එක රටක් ය එක නීතියක්ති ොකටම කි හම එක රැඩ්‍රසි කායව තමයි අපිට කිරියේ. එකේ ටැග් ලයින් එක හදපකා කරු හරි ශාපය්ක්තිනවා. අහුන. ගෝට චන්දය නොදුන්නක් කැම්පේ ලයින් එක තහුනාපි මංද ඇැඩ්රයිසින් තමයි මේ භාෂාව මේ ගේ එක. ආදරය කියන වචන අර්ථය නැතිකර ඇඩයිසිං වල බිස්කට්ටයක ඉදම් සබන් කෑල්ලි ම් ආදරය 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 කියලා ඒ ආදරය කියනකේ තියන අර්ථමය භාවිතාවන් විනාශක දෘෂණක ඇඩ්්‍රයිසිං රය ම හිතන්න්නේ ආදරය හැකවරණය සුරක්ෂිත බව ජාතිය ආගම මව මේ ඔක්කෝටම ඔක්කොම අර්ථයන් විනාශ කළේ ලංකාවේ ඇඩඩැයිසිං ද. දැන් අම්ම කියලා මාත් කොතක් ලියල්තින මං ඇඩ්‍රයිසින්ම් ෆර්ම්ලින් කර වැඩෙත් එක් මටත් සමහටලාට පොඩි හිරිකිතයක් දයනය පොතරේ ගැවා. මොකද අම්මට කරන දේවල් මේ ඇඩ්‍රයිසිං කාරයෝ. ගෑස් කුකර එක අම්මත් එක්ක විකුණාන්ය. ඉවරයි අම්මලා. දැන් මේක භාෂාාවතව නිශ්චිත තේරුම්. මේ ේද ලංකාවේ කිසිම කොල්ලෙකට කියන්න බෑ කෙල්ලකොට මංවාට ආදරී කියලා. එක විවාසරන්න බාගල් කෙල ආදරීට. කිසිම කොල්ලෙකුට කියන්න බෑ කෙල්ලකට මංවාට ආදරී කියලා. හැබැයි තාම ඉංග්‍රීසියෙන් අයි ලවූ කියනක විනාමශ වෙලානෑ. එක ඇඩ්‍රයිසි තමයි මේ ආදරය රැකවරණය ජාතිය, ආගම නීතිය මේ වගේතන නිශ්චිත තේරුම් නැති කර. ඒ මෙම පටන්ගත් දෙකිවේ. නිශ්චිත තේරුම් නැති කරපු වෙලාවක ශබ්දකෝෂ භාසාාර්ථයන් විනාස වෙන වෙලාවක ඒහා සමගාමීව සියලි විචාර සිද්ධන්තයන් නා යන. අර භහසාලේරකේ කරපු සීලෝ දේවල් නා යන විචර කලාවන්න. එතකොට මෙම භහසාල් ගැන හිතපු සරලාර්ථයක්හවිය අදාල් නිසාක්. යෑස්ටැම්කි පවා අම්ම වගේ කියලා වික්කහම ඇඩලයි සිංවල අම්ම මල කියන වචන වලට ච්ච දේව ආදරයේ සුරක්ෂාවට වෙච්ච දේවල්ම බොහෝයවට වුණා. දම එක කියන්න මනුස්සකම ඇඩ්‍රයිසින් කාර්ගම මේ වචච නැති කර. මේක වසත දුදගන්න ආරාලකෙන අපි විිට්‍ර සම්බන්ධයි.IC මනුස්සකම. ම වසන් ගැන්නේක ඇඩ්්‍රයිසින් ගැක කියන් නුස්සකම කියලා ගැහ් හම දැ මේ සමාගම මේ මනුස්සකමේ සමාගම කෘතිීම පොහොර වල්බිහෙත්නාශක ගහලා, මේ රටඇ තුළේ ප්‍රකෝටි සංකයාත බක්ස්ලා කරමයෙන්ව මරලා දැම්මේ නැද්ද ගොවයාගේ මනුස ත මනුස්සකම කියන වචල තයෙන අර්ථයන්ට කෙලවෙනවන්නේ මුසකම කික ගවා. ඇැබයි අපි අහුවෙනවනේ මනුස්සකම කිව්වාම කෝටි ගණන් ් කෑල්ලක් නේ ම මේකන කු බක්ස්ල ෙකට කෝටි ගණන් මරණ ගොවයා මනුස්සකම තියනු. නුසකමකම මනුසකින් වචන්ත කෙලබල දම්ම ඇඩ්්‍රයිසිං ව ඇතිලි. ඉනිසා කාලයක් ්‍යයා මකද වනේ මංහරි මනුස්සයි මචන් මංගරි මනුසකම සලකදෙකවා මට ගහත කේ පේෙන් පටන්ගන්න මකද මුසකම තියෙක ාතක වැරයි ගරයි දර ගහතකේෙක් පේරු මංහරි අහිංසකගේ මංහරි මනුස්සයිම චංකිවාම ප්‍රකෝටි සංඛ්‍යාත පර්මාණයයක් ගාතනය කරන හතකය පේන පටන්ගන්නවා. එනිසා බය හිතනවා. දැන් කාටහරි පුළුවහන් අදරයට ගෙදර ගිහිල්ලරක පස්සෙ කරන ප්‍රතිසංවාදයෙන් පස්සේ ද්‍රිංකකද්දාලා කවියයක් ලියන මොද මංම මේකේ කියක පලොට් එකක් දැල්ියන් පුළුවන් බුච කෙනෙක් ගැන කවියක්. හරක් මරන්නේ මගේ තාත්තා මගේ තාත්තගාව මනුස්සකම නැද්ද මගේ තතාත්ට ඇඩෙන්ෙ නැද්ද. ගේ තාතර දරුවු ඉන්නවා එයම සත්තු මරන්නේ ඒගොලන්ට කන්න දෙන්න. බච්චව ආදරයෝ නැද්ද කියලා ඉමෝෂණල් කවියක් ලියලා අදර යට පේස්පුුකිගේ දන්න හෙට පබ්ික්වේ ොකද මනුස්සකම පාවිච්චි කරන්න අපයන්න එහෙමයි සාහිත්‍යී දකද බහසයම ගේෙන් දෙක ලහන්නපුළුවන්. ඇඩසින් කාරයෝ කෙලින එකට අපිට මනුස්සකම කෑද ෙනනාර්තය අද වි න් ළුව ෙ ිය ළුව. එතකොට බුචජගගේ ලේ කඳුළු ගැන ලියන්න පුළුහන්. මේක ලියන්නේ කවේ දියන්න අපිට බෙජිටේරියන් දුවෙක් එය උත්සා කරනවා වීගන්දුවෙක් වද තාතබුච ළමයා ඉහල තැනකට යන්න තමයි තාතාසත්තුමරවි. එක මනුස්ස කමතාත්තමී. තමන්ගේ පුතාාව ගොඩදාන්න මිනි මරපු දේශ්පාලකයෝ. මොනතරම් මනු සැද්ද. ට මහිද රජ පක්. නාම රාජ පක්ෂලන කවිය මගේ තාත්ත මනුස්ස නැද්ද. සජි ප්‍රේමදාස අසුවට අසනමේගැ ලීල කියනවා මගේ තාත්ತයව කරේ මනුස්සකමට. ඇයපේතාතා තාත්නෙවෙයිද. සජද ප්‍රේමදාසගේ මනුස්ස කවියයනව ඉස්සරහට. දැ මේ මනුස්සකමති නෑ තමයි අපප්ಚි වෙට ප. ප ಚ වනවා. ැ සත්තු රණ ගොවියගේ මනුස්සකමයි මිනේ මරණය කාගේ මනුස්සකමයි CIC මනුස්සකමයි දෙක හැතිවේ ඇඩයිසින් කායෝ කියලයි ට හිතේ ඉවර සක මොකොත් පච කනව එක මෙහම මෙමම වටේ යන්න පුළුවන් කමක් තියෙනවා ඔ මේක වෙල විදිහ ගැනමගේ අදහසබංකිදී දැන් ඉළඟට මීලියයිලර මීඩිය ස් මීිය හරේට ඇන්ලයිස් කරොත් සතියක් භාෂාවට කලපු කෙලල්ල පැහැදිී. සියලමු සංවාදවල දේශපාන සංවාදවල අනුන්ට දොස් කියන එක නවත් අන්්ඩ න විවේචනය කරන්න බෑයව කියන එක කිව්ව දවසට ලංකාව සීියලම චැනල්තිිකයි දේශපාලකගේ කටවු ලොක්කම හැවා. හැම දහා දෂයක් කියල බයිනෝ නැත කියන දෙන්නේ. අතන මෙහි වංචාවක් මෙතන මෙම වංචක් මෙතන මෙම හොරකමක් මේක් මෙම මෙන්නම සංක්‍යාලයක. ඒ මේ කියනෙන නමතු ත් ේ මොද ල්ික න්නක දේපන ං ච ෂණිකෝ නොතිනෝ. එකර භාසාාව තමයි මෙහ මෙ මෙ මීඩිය ඒ අසර පිට දාන සිින්දුව පිත්තිි ාන දාන්ට ටයිමයකත අරගේතම් මේ ඇරැගෙනනවා හෙහම හසාාවය. ඊට පස භහෂාව වේෂකම යොදවන ප්‍රධාන ආහිතනය ආගම. බහසාාවෙන් පුළහන් අපේරට ඒ. හසාාව තියවනම් ප්‍රඥාවක් නැතුව බුදුවෙන්න. ප්‍රඥාවක් නැතුව මුකරිකමට භහෂාවට බුදුවෙන්න පුළුවහන්. හන්දරුවනනි මංම මේ එක කියන කෑල්ල තවරු කරගඩ උන්නම් උමන්දයි බුදුහාන්දුරුවන්ගේ හන්න. කොහද භාෂාවෙන් බුදු වෙන්න කියලා. භාෂාවයෙන් බුදුවෙන්න පුුවන්. ඊලඟට දැන් ආගමටාවය පසේ. බුදු සරණයි ත්‍රීවීල් දෙවි පිහිටයි ලොරිී. කටේ දුවද්දී දැම්බලන්ට පොඩ්ඩක් සමික්ෂණය කරන්න ලංකාව ත්‍රීවිල්බල ලක්ෂ දහතුනක් තියෙනවා ත්‍රීවීල් එකකින් ක්ෂ නේකතුර පිපස්ස අම් තාත්තකගෙන ගහල තින අම බුදියකොද කරහරිගේ ්‍රල ග . ඒ අම්ම තාත්තා ලෝකෝ කරන හැම්වෙලායම අම්මා අම්මා තාත්තා . ඒ සම්මතාත්ථ කියලෙකේ තියන සංකීතිය අර්ථයන් සියල්ලම් විනාශ කරලා තියෙනවා. ඊළඟට. එලෝසක පන් ඉස්කෝලටයනෝ මවපිය වන්දන අඩනවා එනිසා මට හිතනවා ආගම අහිංසකන ඇඩටයිසින් හිංසකනෑ මීඩිය අහිංසකනෑ ො බහසා හරම කනක් මට මෙහෙම හුතු විද්දනිසා බහසා හරභියන් කරන කවිය අයිංසකනෑ කවියකන හිංසකක් නෙබේ ට මේ හතු වේද. කවිය සහ කවියෝ භාවිතා කරන විදිහෙලී සමාජගත්තම අහිංසක එකක් නෙවෙයි. බොහෝ කවිවල තියනෙලෝ ලංකාවේ ඇත්ත ෆීලින්නේ එකනෙවෙයි. එක එක දවසට කවි අත පුළුවන් කරක්්‍රක මාරු කරන්න එක කියන්නේ නලුවන්ට චරිතයක් දෙනනවාගේ අද ජෝකර හෙට පෙම්මතාවගේ ලකායි බොහෝ කවියන්ට මාරු කරන්න පුළුවන් කරක්්‍රයක උදාහරණයක්කෝත්තේම. අදම මාු කාරය මාලුකාරවගේ චරිතය තම අදමන් ්‍රංඟපාන්නන්නේ එතරන්න මාලු කවිවිය ලියතෙනවා මාලු කවක් කෙනවා. හෙට මං කල්පනා කරනවා කාලෙකින් පපුඩි කෑල් ලක්ෂේත් කර ගත්තින දැමට අවුරුදු හැටක් විතර ඉනිසාම් ම ලියනවා අසරන ආදරවන්කයාගේ කවිය මොකද අද අදමගේ රඟපෑමක. පෙම්වතාගේ චරිතය. ඒනිසා නලුවෙක් වගේ. මේ දුප්පතා ගැන අසරණය ගැන උදව්වක් කරලා කාටරියක ගැන කවිල යන්න පුළුවන්. දැන් නළුවෙක්කේ චරිතය කරාම ඊළඟ චරිතට යද්දී. නළුවර චරිතය අතාරිනවනේ. අතරලා නළුවයින් දෝනිනේ. කවියා අරක ලිව්හම වූයක නඩක්ත්තු කරනවා. අල්පේක්ක එක. උනාන්නේ හරි. ච්චාේක්ෂා අඩුව එකෙක් නඩත්තු කරනවාෙම මොකදට තර කවිය ඉන්නේකාව ඔරුජනල් අවශ්‍යතා තියෙන කාව මේ පෙන්නට වැෑලෝකට අගින්සක නෑකමන් කියන්න ඊට වස්සේ කවි ලියලා තමන්ටයෙනවා දායික ස්භාවක් පැන්බි එකක් කවියන්ට චැට් කරනයි ඉටස උම්ම අපිට කියලා තියෙනවා අපි අ න්නර කවිට කියන්නේ බඹර කල කැපුලුරවී චැඩ්වා මෙම නම්දාන අපිද තමන්ගේ දායක සභාව මොකද කවි අහිංසක නෑ කියල තේරුම් ගරගැරින්නවා ඒසා වර්තමානය බොහෝ කවි සහයේ ඒ කවියට තියන ලෝකය පොඩි රංගන මේ එකත් තමයි තියෙන්නේ का का। ් දානයක ැන් අද වහිනකොට මට ප්‍රසාද්ධී තුනා කවිියන්ට පුදදුම කලයක් මයිේ කවිකුට හැද ම ව හ දාමතිමි. අ ඒ කාම්රයයටට දුන්නම යන්නේ. ගොරල්පේච්ච නොපෙන්නුවත් එහෙම කවිියෙත් නවේ පොහොසත්තිේ වියහිත්තේගෙනවා මරු කවිය නෑ නා නැතික ගල්ක්කු බොනය එක පිට්ටිකඩ පලේන්ටිබේල පොටෝදානයක. මේ මෙහෙමික්ත් නොක්ත්තු කරන්න ඕනෙ කවියට. හැබැයි මේගොලන්ගේ අභ්‍යාන්තර අවශ්‍යතා පාරිභෝයි කවස්ථා අතිවිශාලයි. අතිවිශාලඇත් අවශ්‍යතාටික. ඒ සභියක කියනවා මංන්ගද නුවරයනවා කවුද යන්නේ ෆේස්තු කී කියදානවා. තමන්ට කඩටි බොන්න්න බොන්ඩටික දෙන්න ෆෑන් බේසිකින්න ඩුවක් දහන්න සට් හොයාගන්ඩ දාන මන්ගද නොරන ෝ කියලා. එකකල නර ගීල්ල හැන්්ඩයි කොටය එකදදාන හෝට්ලේක ොඩෙඩ්ඩයි කරපි හදාගෙන දාානවා. මැම නවරවා කවද ඉල්ලෙ කියෙලා ෆොට හිකුදදා නො ොකද කවදදින්නේ කියලා හැන්ඩවට මේ පඩමක් කොරන්නද කයිවිචාරයක් කරඩද ඇදත් එක කාබරේ තන්ය ඉන්නේ ඒ ඇත්තා වශ්‍යසා එනිසා හොටට බලන්න මේ ඊලඟ ජෙනරේෂන් එක මගේ යද මාර්ට්‍රකත්තන ඔ ඉසෙට කියන ජෙනරේෂන් එක උන්ට මේක අහුවේ නවා ඉදෙන් වගේ උන් එදි හේදානවා? ංකල් අවදාලද ඉල්ල කියලා. උන්ට වැඩේ අහුවෙලා උන්දාානුවයට පස්සෙ මේ BMMSේ ජයනවනන් කවින්ට නොබත් දෙද පා තමන්ගේ පිටි පසේ කවිියක්නම් ප්‍රවේසංගෙන්. මේ පොඩියම් කවි දියනව උන්දදානෝනිකන් මෙහෙමෙක් ඇයි. උන්ට වැඩේ අහු වෙලා ධානවනික ගැටකපන්නන්ගේ ප්‍රවේසංවිද. ඒ කල් තියෙනවන්නේ එ BMMS යන කෙල්ලටගහනවා. කවියන්ගේ ප්‍රවේශංගද. කවියෝ ගැට කපනවා. කමාද කත්දා ගන්න ගැට කපනවා කියට. ගැට හොයනවා.දැ අදර ඇතත් බියෝොත් බලන්න කවියෝ බොන තැනක හානවා. ඕෝන එකේක ද ැවත්තක ගොඩ හරය මර ික් කල ගැම කවියෝ හානවා. අල්පේච්චකම දියනවා. දැන් මෙන්න මෙහෙම ඇත්ත අවශ්‍යතා ගොඩාක්තියන මිනිහකට සිද්ධ වෙනවා. රිතයක් රංඟ පානල්පේච චර්තයක්. දැවූ ෆේක් ෙතකොට මං කියන්න. හෙන ෆේක් සෙත්්ෙක්කන්නේ. එදර ෆේ එකක්නේ බොද කවිලියනනික නඩත්තු කරන්න යනවා ඒක ඇත්තේකනෙවෙයි. මෙම කෙලවිල්ලක් කියනවා. අපිස්කම නඩත්තු කරන්න වෙනවා. ඉරවසේ භාෂාවෙන් ඕන හ පන්කමක් කරතයකි. ලංකාවේ ඕන පඩංගුවකට ස්වර්ර පුස්තක සම්මාන දෙන්න පුළුවහන් ලියන දෙන විදිිය මන් පෙන්න්න. ලා හතු පාටයක් ියන්ද ලාංකය සාහිත්‍ය ඉතිහාසේ නවකතා කරනය පිළිබඳව විවිධ පර්වේශෂ යුගයන් අපි පහුකරලා තියෙනවා එසේ පහුකරගෙනපු යුගයන්ගේ නවතම සංකීතිය සධිස්ථානයක් ස්ර්මපුස්ත කෙ හො ැල හේතු පාට ලිවගම බඩු හරි. භහෂාවෙන් ඕන එකක් කරන්න පුළුවන්. පොහසත් කෙනෙකුට චින්තන මේ වශයෙන් පොහොසත් කෙනෙකුට සල්ිවලින් විිතරක්නෙවෙේ අල්ේ වි ඉද හ රය . බැයි අරුන් ටීදව එක පේක් එකක්. ඉනිසා භහෂාවෙන්ම හොත වෙද්දිි ලංකාවේ ඕනම ගුලක් කරහැකි. අයිතිීනකට පුළුවන් බහෂාවෙන් කෙල් වහුකාවන්ඩ. කිය හන් හුව මෙ චි කෙල් හු. කෙල් වලු ගන්න පුලුව භහසය තුල. ක්කන්ඩයි පඩන්ගත කාලේ මතර සඟරාව පටන් ගත්ත කාලේ දීක ව ග ම සන්නස්කල න තාවක් ලියන ේක කියියල න ො හුන. අපිට පුළහන් ලංකාවේ එකම පච්චත්වාදී නවකතාකරවා කරන්න. එක නොලිෝ නවකතාවක් නොලිෝ නවකතාවකට මගේ භහෂාවට පුළහන් ඔය ලංකාවේකම පච්චත්වවාද නවකතා කරයක මංගේ කරන ඔයාලියත් දීප්තේ ද කිවකට දැනු දීත්ති තේරෙන්නේ යිටනය කරන කත්මේ භහෂාවට ගොක් දෙවල්රන ළුම ද කොච්චර දෙවල් කරතයැකිද. එසාම මේ වෙලා සනත් නිසාන්ත තමයි ඊළඟ. උත්තලමන් ගන සිංහ කුවතුන් බූරුව සිංහ කරන්න පුළුවන් භාසාාවට අයිති කහම වෙනවා භාසාාවට කරන්න මොකද කරන්න බැරි. මට මෙන්න මේ නිසා මේක අවෝධ කරවල ජෙනෙරේසින් එක කව්වෙලා තියනවා. මොකද මංමේ කියන්ටික ඇහහම ඔය බෙබි බූ මස්සරට සරහ නවාම මෙතන ඉන්න මිලනම් ජනරේසිනරතරන කවරුහරි අර ඉස ජෙන් සියකටනගෙදොත් අඩේ උු බන්නේ කිය ගද උතවක්. අහු වෙන්නේ එකන් ං පොඩි ප්‍රශ්නයක් ඇැවෝත්හ මේ කොහමද අමුකොඩුගුක ගොඩයන්නේ. වෙලා එ නික අමුකොඩුමක වැඩක් ලං කාව මඩියවල සෝෂල් මීඩියාල කවිවල අමුකොඩුබුක වැඩක් වෙනවා. අමුකොඩුමුක වර්ෂන්වල් ටයිවිතය එක්ෂම්පර්ස් මනොවද නිකං ටිකක් කලා ගැනම් බල නර්තනය නතනක ශාස්්ටී විෂයක් ඒ විශේ ුඩුමක ෝෂය එක කතම ර ල් පරක් ලන්න කොල්ල ඒ අමුකුඩුමක වෝෂණයක ව දහර දෙකත්වනක් කියති පැදිි විය එතකොට ලංකායි මසි වල අමුකුඩුමක වෝෂයණයක තම ර අම මසි කියර තරුණය එකින් ඒ ඒ මසිික්ල අමකුඩුමක වෝෂණික ඒ ජනපපිය ඒක බිලා කිය එක ජනපියන් හරි සාාස්්‍රාලියර ඇකඩමික් නෑ අමු කියන පිච්චක සිදදු කියන්න බෑ අර්තනය අ ඇකඩමේ එකේ නෙවයි. අමුකඩ මක ෝෂණය එකක්න. චිට්ට කලාේ දැ අදි බලන්නම ලීතිෙන චිට්ටික අමකොඩු මක ෝෂණ කියකිවා. ගැලේනෑයි පේමටගේ තියන්නේ. ගොඩක් කියව කහ පටයි බල ඉරිය ැහලයන මාළු ාලනහ අම කොඩු ක ගෝෂණ කියකිවා. විිටරන ඒ චිට්ටික දිහා බලංගන්න දැන ඒ පාට පේන ඒ පාට ඉර බැහගෙනයනවා මුකද තියන කලස්තම යදදි වගෙන් පේ. ඒ හ පට සු කලස්්ිකතමයි පේල්ි මේ පොඩි හපාට ැබිරි පාටක කලේකක්්ේ න. අමමුකොඩුමක චිත්්‍ර. අ ඇකඩිමිකයකින්ග නවෙයි. එවනිකාන් කිසි තේරුමක් නැති පාට. එ පාට කිසි තේරු බත්න කිසි අර්ථයක් නෑ. ලංකාවේ ඩාන්සින් වල සාාස්්ටාලියය නර්තන කලාේ අමුකඩමමුක වශය එකක තමයි ව ටික්ටෝ ඕන ගෙන් අතනු හරි. දෙැම අමුකුඩුමක ෝශෂය එක අතහරරි ඔත්මන් කියන්නේ ඕබොල්ලි වෙරයි කියලා. මොකද උන්දැම් බලයල්ලගෙන යනු. ඇකඩෙමික් ඕන්නේ රසිකාගාරෝන්නේ ප්‍රේක්ෂකාගාරෝන්නේ වෙන එකක් හදවින් යනු. ඒකම ගන්න පෙන්න්න කට දැල්ලගැනෑ මට වතල්ි කවරුහරමට මිත්‍රයකින්න ඕන හිරුව කිය අරි කොහැරි අර බුද්ධික ක්‍රභක එය මගේ ශිෂ්‍යය කතීතේ එමගේ ශිෂ්‍යයන් අතරන්න අමුකඩුමක ෝෂණ එක. බදිර ල කිය ඒකරන ර රහ එක ප ර ර හ ෝනි දගල හොලද ෝනි සහට වන්න මන් කියන්න මකද හිීදරන. අමකඩුම ගෝෂණ නක කිය. ලංකාවේ සාල අධ්‍යප ැතුල ක චිත්ත කලාවයායට ඒ අවස්ථාව හම්බිල තිරලදනෑ. ඒකට වික නොදනෑ. ඔයි අමකඩුමක වර්ෂ එක ඉන්නගේ ශෝ මීඩිය ගත්තොත්තේම ඉස්ටගෑම් හෙම ලක්ෂහයක් පල ඕස්ලා. හැබයිහ ්‍රයික කරලාම ොක්හරරිදානවා දිවීපරිිම් මමද්දාල බලන ලයික්් දෙකයි. ලක්ෂගනක් පලෝස් ලයින්නවා. එනිසා මමහිතනවා නාමල් රාජ පක්ෂ තිිත්තොක් කරන්නේ නිකන්ෙවෙයි ඊළඟ චන්දටික තියෙන්නේ ඒ ැක්කෝ. ඒල්සා තමයි කෝමාරෙක ගිල හාන්න්‍ය ගම්වල මිසික් වෙන්ට මඩගාගෙන හාන්නේ. මකොඩම ර්ෂණ කිය මයි බහතර ඉන්නන්නේ ිටක මේ කල්ලා නොවම කියන්න. අපි රසවිින්දනය කියලා හිතපු ඒ රසවිින්දනේ නැති. අපි කලාව කියලා ඉගනගත්ත ඒ කලාව නැති ඇකඩෙමික් කියල හිතපු ඒ දේවල් පස්්චටගිය ඒ දේවල් හදාරන්න ඇති අය. උන් කියනවා ඔගෙද භාෂාව අපිට බොලගතමයි කර ඔබෝ කිය හොන කිය. මොනවකි තුත්ර ඇති නවා. ම ප්‍රසාදම මෙ කියන් හදන්නේ මත කුළහන්මනිසා ඔයා මේරටේ ඉන්න ක්‍රත්නශීලට පුකෙන්ஞන්න කවිලියන මගම සේක කරලා ඔලුවෙන් හිතවන කේශලට උගන්නන තොටගමේ රාහුල පරම්පරාවේ නූතන සංකේතය ප්‍රසත් කියලා කියලා ඔප්පු කරන්න පැබාග දිය න්න ඒවගේෙන් bahasaහසාින් පුළහ මෙම කවිදම චං කියලා කියලා තිී චර දන්න පුළුව. භහසාග අහිංසක නෑ කියනක දැම්පිළිගන්කි. කිසිම කවි පොතකට නවකතාවකට කෙටිකතාපොත්තර සම්මානක වලංගු භාවයක් නැත්තේ මෙන්න මේක නිසා. මිනිශ්චමල්ලේද පුළහ ඕන එකක් කිය. හේතු පාටි කිවගවන් වැඩේ ගොඩ. එගුල් ලොන්ට අ හතරවෙේ ලැජ්ජාව බයි කියන එක නෑ. එගුලු කියනවා බැතමයි මටප කරන්න ති මටල කිය ඉතිවා මහෝගිය වඩහන්නනනිකය. න මගේ පොස් ලක්සදුහ පතරන්න මදුබයි කියලා කිය මට හිතන්නේ අර භාෂාව විචාර දැග වරයි කියලා මේ රසකාගාරය අපේගේ පද රචක රචිත වෙලාචිත කවිලියන පරමානන්ද සභාවිත කවයා ප්‍රසාත් විීරසය කර කියලා බාවිතා කරන සුභවිත වචනවරින් ප්‍රවර්ථප කාලිවරයි ප්‍රසාත්. එකලිවර එකල ට හිතනවා. මට හිතනවා මේ ඉන්නේ පට්ට චේන්ජක කාලයක කියල විචාරය කලාව සාහිත්‍යය කවිී සම්බන්ධර. මේ ඉන්න පට්ට චේන්ජයක. මට හිතවා හරිටර ජීබී සේනානාක නිදහස් කවිය පලිගැනීම පොතලිව්ව කාලි ගත චේන්ජයකද කියලා. එක කෝට්ට කාලේ ස්වර්ණමය කවියෝගයක් පහු කරලා. හතරපද සංදේශ් කවය වෙල්ල ගම්පොල කාලට විල්ල ොළඹ කමවිටඇවිල්ල එඩි වැට එලිසමයත්ක හදාගෙනපු අකෘතිය බිඳලා ජීවීසේනානායක ලියලා එයා මේකට විචාරයලිය ගන්නවානනි.ඒ එක හරිට කොක්‍රට් කරම හෙල්ට බෑ එයාමකද්ද ියන්න මේ පද්්‍යත් ගද්‍යත් අතර රචලා විශේෂයක් කාලවරින්කද. අිගන කවිණවෙයි ඒකතයි මං කියලන න කවි කියන ගද්‍යත් විල ඉති මංගේහම කිවවෙත්ෑ. පද්‍යත් යන සින් ංහිම කියල න මංකලති ගද්‍යයි පද්‍යයි අතරඉන්න රචනා විශේෂයකි. ඒකාේ හොල්ල බලන්න ජීබීට ගහලතිෙන ැහිල්ල ජීී සේනානායක බාප්ප සිංහල කවිය කෑවා කියල ජීවී පත්ත ගැහවා හරි මකද ජීවීට ගහපරම්පරාවිහිටයේ පීල් සරලල් පරම්පා කල්ටික ඔක්කනො ගැහව ජීී හැබැයි ඒකාලෙ හැට වචනය න්න න. අරටබ අල් ස්පෙරලාලගේ පම්පරාවට සංදේශ කවින්ට රාවුල හාන්දුරුවන්ගේ ශස්්‍රචාලි අධ්‍යාපනයට රෙහිව දුමුකුඩු මොක ෝර්ෂයය තම ජීී. ඒරිගත් ඒ වචදි නෑ දෙම්ම ප්‍රශ්නයක් අහනු. අපේ පරම් පරාහින හටර පද කැවිද දමකදව නිිටි සමැතිල පාරණ කගමච වැන්න. අ නිදහස් පවිතයි මේ ඔක්ක ලියන්. ට ලියවඩ කයිවලින් සියයට අනු අට. ආකෘති බිඳද කවිලියවෙන්නේ. ඇයියේ එල සමේ ලිවට ෑරමයකිව අපි කියෙන එලිට එලි සමේල්ල අපකිෙන බ්ඩේට් නෑ මජන් දැම්ලොකද වුණේ. අර ජීබයගේ නිදහස් කවියට විචාර කලාවක් හැදුුණ සිරගුණ සිංහල ැවිල්ල වෙතට විචාර කලාලක් දන වික්කම සිංහ තේරගී ල විචාර කලාවකොත් හැදුවා. හැදිලා ඩැන්වැඩේ අපේ රටේ ඉස්ටැබිලිස් වෙලා තියනවා. සික් කෙකට ැනු හන්න තුන් ංකාව කයිපතක විචාරයක් කරන්න බෑ. කිසි කෙනෙකොට බෑ මං කියනවා මෙ ප්‍රසාද අපි කබයතල් ලිවම ලිව්වලයකකයා උත්තරවෙන්දනි. එයකොන් කියන්න නෑ නෑ ලි්ක් කෙනග තියන්නේ එයාගේ රයිත ස්රයිඩ් එක. ඇ ඉත රීද සයිට මුම්බුට ඕනක් කියම මටවනක් මන් කිය භාස ඇතන දෙකන කීතයකි. ගේ කිය අන්්ඩෝන ලිය ලිවරයි. ඕනක් ීතයකි. ඒනිසා? ඕ එක කවි කරන්න පුළුවන් කාික තමයි අපේ ව මෙම තෙම කන්තලේ වැැව බැම්ම පුපුරා ගියය ලිනමිනේ හෙීම ගියපුමතලියි ක කිය ඉ ටගේ පර න කට බන්න බරන්න දදුස්්ාර ඔලන් තෙරු නැද කියවලයි කිවහම කිිය. එතු අපහිතනවා ඇත්තවිට අපි දන්න ඇති වෙතින කියවල එන් දූනි කියලා දීප්තිගෙන් පොත්තිල්ලනවා. අයි යකරර කියව. දැන් ඕනෙක් න කීනිසා භාෂාවෙන් ආග මැතුල ඩරයිෂුන්ගනි පොරන්නක් කිචි කරන්නක් කළහන් නිසා. ඒ කරන්න භහෂාවෙන් නිසා මම හිතනවා අරමංකිව්ව අමුකඩුමක විචාර කලාවා කැදමින් තියෙනවා. මං ඒකට කැවති. මේ අ ජීබීට විචාර හැදුන වගේ ඒ නිදහස් කවිට විචාර හදන වගේ දුමුකො දුමක විචාරකයෝ දැඟින්නැ ප්‍රාථමිකව කවි අත්බි වෙලා දතක විචාරය අත්තාවම මේ රටේ වැඩේ ස්ටැබ්ලිස් වෙනවාමයි නවත් අන්නබ මෙනවලන්න කොච්චර ලස්සන්තුන්ක විචාරය කරනවද කියලා ම මේ මැති පොල්ලිව නොෝ ස්ටොපි ටර්නික් ැ කියල මේ මට ඒ පරම්පරාව කොල්ලෙක් වන විචාරය කැල්ලා මෙ මෙන් පටග මමලියවවෙ කර තියෙන් මෙහෙම. කුරුල්ලාට ඉහෙලින් පියාමන රියදුරුවට ඉස්මාර්ක පක්ෂයා පෙෙනෙන්නේ බිජ්්‍ය කඩිච් දෙමි චෙක් උපු සන්ත සන්ස්ක නොයිෂටි පින්ග නනි බැක් ම ියතුන කටනාක කිය දර හම්බුවන එකක බිජ්ජ ිච් මි්චක් ග. ුරුල්. මේ උගේ විචාරය. පක්ීම් ප්‍රියාසර කිරීම සඳහහා තම සැහල්ලු භහවේ පවත්වවා ගැනීම බොෝ අවයාව නොදරයි. ල පක්ි මුත්රසයක් නොදරන අර හෝ පක්ෂිට ශිෂ්නයද නොදරයි. දෙවලිච්චා පක්ෂයක දෙෙ ලිචා ිද්ජක් නැ ඒ ස ිද් ැටච් මලි්ක්වගේය ක විට දෙවලිච්ාට කැඩ නට බි්ජක් ැති නිසා ස්මරකය පිළිබඳව මේ අදහ සම්පූර්ණ වැරදිිය මන්ද උත්තර දමුකුඩුමක විචාරහලා ැවිල්ලලා දැකේ මචික ලස්ික් වැඩ මත ම ති ොපය ම ල මලිචා ිදජක් නැමකේ. මල්ඟ පහලවක් තියෙනවා දෙකක්තුනක්ක තර කියියන්න. හරිදුදුන් තැන් ජීවිත, බෝමා කඳුළු බිදුවක දෙ පැත්තක් ඔබමා අනුෂා මඳභාෂිණී ගායනා කර මි ේෙනුුවරලිපු ගීතයක්. මෙන්න දුමකු ඩුබුක විචාරය. කඳුලු බිඳුුවකුන් එකශීර්ෂයක් හා කේෂදුු ධාරයකින් තොරව අකණ්ඩව වක්ක්‍ර මතුපිටක් ඇති ජාමිතක වස්තුුවක්ලස විස්තර කළ හැකිය එබැයිවින් කඳු විිදුවකට පැති දෙක් නැති. තනි මතුපිටකි එනිසා මේ බහ විතා කර දෙවමාව නිවැරදි නී. මේ මලියව්කට තවයි කල්ලියලා. ලය මැද්දේ වන් පැත්තේ ඔබහංගලා පියවුරුතුරේ සතපවා මංවේ ලය මැද්දේ න් පැත්ත මෙතන පියවර තුරේ සතවගත්න්නම් මොකද කුක්ුවේක සාමාන්‍ය කොට්ටයක් වගේ කුක්ය එකක් ය හුස්ම ගන්න කොට්ටය ඒකද මේ ලියන මෙතර මේක හස්ම ගන්නව කියලා. ඕ කිය නමේම. හරි මැද්දට වමක් හෝ දකුණක් නැත. ඒ හරිමැදන මක් ෝදකුණක් නැත. එසේ තිබේ නම් ඒ හරිමැද්දරයි. තිකන් හරිමැද්දර වමක්කෝ දුණක් තීරවන ඒක හරිමැද්දන වෙයින. එනිසා හරියට හුවෝ හඟපු තැන පැහැදිලි නැත. පැදිල්ල. ඔබ හිනවෙච්චි නිසා කායක් කියන්න. පෙෙනෙන නිසා අඳුරේ පවා සිහිනේ වටී පැතුමට වඩ කිසිරි ජයිසක චානිකා වන තේර කැනුන් සීමමල් රතිීීම. මෙන්න දුම ු ක විචාරය. න්ුරේදී බෞතික වස්තුවක් නොපෙෙනේ. බෞතික වස්තුවා පැෙනීමට නම් ආලෝක ප්‍රභාවයක් තිබීම අනිවාර්ය වේ. සීහින නිසා පැතුමයනකම බෞතික නොවන මනොම කාරණ දෙකකි. එ නිසා මේ දෙක දැකීමට අඳුරක්කෝ ආෝකයක් බහදාවක් නැත. එ නිසා සිහිනේ අන්ුරේදී පි නිසා පැතුමට වඩ වතින්නේ නැත පැතුමද අවශ්‍යයනං අඳුරේදී දැකි හැකි. මල්ලග විශාර ප්‍රවාණයක් තියෙනවා. ැම්ම මේ අමුකුඩු ොක විාරහිවෝත් දැම්මන් කිය විචාරකයෝලන්කායිද උත්තරදී පල්ලම දන්නේ. හරි ඒනිසා ඔගුල වි ඉල්ල දෙනවන්නන් දොළහත්වන කිවනවා ඇද තඒ මොකද කල්පනත් තින වුණ කවන්නෑගදිික වලාකුල් වියන්තනාලා ඉේ රැස්්නිවාදමා වසන්තයේ අරංගවිල්ලාසිහිල් සීතලෙන් වෙලා බාතිය සහ උමරයා දායන කරු ගීතය දුොමකඩුබුක විචාරය වසන්තිය කියන්නේ සීත කාලයෙන් පසුව උදාවන ඉලපායන ගස්කොල පාට වෙන මල්පිපෙන ගෙඩි හැදන කාලය වසන්ත කාලය කියන්නෙම ඒ නිසා ඒ හැම දෙයක්ම වෙන්නේ ඉරඩිය එහෙමෙනත්තං ඉරේ රැස්් නිසා ඒ ඉරේ රැ් නිවලා වසන්තයක් ගේන්ද විදිහක් නෑ. මේ ලෝකයේ ප්‍රාථමික විශ්වප්‍රභාවය හිරවෙඩිය ඒක නිවල දැම්ම ටිකක් කාලයකින් සියලු ජීවිීන් කණනතු වවෙලා යනවා ඒට කියන්නේ වසන්තය නව ඇයි වලාකොර විියල් තලාලා ඉරේ රැස්නිවා වසන්තය අරග විල වෙඩ බෑ ඉ තව ගත්තිනවා දුමකොඩමක විචාරකය යනවා දැන් අර ටෙක්ටොක්්ටික අර නර්තනයන් මං එවත් පෙන්න්නන්නම් පැයික පෝග්‍රෑම් කරනවා තික්ටෝ කරනත්ක හරිද හත දෂනයක රොත් ලංකාේ කවරුවරරි පිරිමියක්ු ූගෙනෙල් ගීතෝරන ිලම් සුමාන් ධහන මාධ්‍යියත්ම තැට යන ලාවක මට ඇත්තටම කයිුපොතක් කිය වඩ වෙන්නේ. මෙන්න මේ ලිට්මස් පරිීක්ෂණයවඋඩ හිටගට. මං ත්‍රෙක් වෙලාමය කිය අංගිය මේ ලිට්මස් පරික්ෂණයවුඩ හිතගෙන තමයි මං ප්‍රසාදගේ කයිපොද්ධකම කියව. මට අජිත්තිල සේනග සයුදත කයිවලින්දං මතත්වෙන ගියාම මටහිතන මේවා මේ කලාමාධ්‍ය තයිපෝ ගැපිවද කියලා. දැ මටහිතනවා මේ දැනමොහිදෙන්නේ. මේ දනුන් ලාපය අපින්න නු කලාපේ තමයි අමතු දනු කලාපයක් එඩ දික් ඒක තමයි. කෞරහරිකිවොත්ේ මේ ටයිපපු ගැපික සන්නට තේරෙන්නෑ කියලා. මං ඒක තාම හිතමින් ඉන්නවා. මංවාට එකක්ෙව්වාද. උඩ ඉස්සල්ලාපිද මේ තිබරිගසයි වැස්ස වෙලා වෙනගම්න් ජිපිර දගල ොටගද ග දෙකක්. පායන ආලෝකය අතරේ. එච්චරණ අකෘතියන්නේ. පායන ආලෝකය අතරේ. ඇැ තීවල කාර ඉස්සරහ දාලා ඉරහන්ද. ඉරහන්ද පායන ෝ ආලෝකයේ අතරේ එකමෝනක් හිනාවෙනවා එක මෝනක් අඳුර ඉන්නවා. එසකොටනිකගල කියල. ඉරහද පායන ලෝකේ ආලෝකය අතරේ සැපදුක තරා අදිය සමබරව කවිල යන්න ලංකාේ ත්‍රීවිල් කාර ඩක්පුළුව. කවරුහර කිවත්නක තයුකරපි නෙවේ කියලා ඒකයිම මේ ධවිෙන. අපි විශාල අමාරුක කැටල ඉන්න කායයක් කියල මට හිතනවා විය සම්හන්ද. කල්පනගේ කවි කියවල අඩල තියෙනවා ප්‍රසාති. ෆිල්ලිල් එකට අනනවතු බලහිනාෙනවදටෆිලිල් එකට. පිළිගන්නවද නැද්ද. අ හැමදාම කවිලියන වෑල්ඩින් කවයා කුමාර හෙට්ති රච්චි. අපිකේ හැපසනට වල්ඩිින් කවිය කියලා. දැ වඩින් නියමට මාටි වෙලා නිේ දවස්තරක බලඩ කොලියන දැන් වල්ඩිය ැ අනුත්සා හරික කල්ලා. හැබයි උත්සාහර හැමදා දට එකක් කියියනු. අනුත්සාහහික කවිය උත්සාහ කල් එකක් ලියනවා. දැල් කොහෝද විාර කරලාක් කදාගන්නන්නේ ොහෝද කියන්නේ. ඒම කවිලියන්න්න බෑ සරස්සරලේ අපට ගෙන්ඩි සරක්ත් කවිිය අනුභූතියක් තියෙන්ට ඔවොන් මර සරසගේ හැඩේ පවා මතකයි. මේ අපේ සිත ඇතුළේ කාලයක්තිසේ මෝරාවැද්ල මෝරාවැද්ල ගැබක් වගේ මේක බිහිකරන්ඩෝනි. කල බිකරොත්තේම කලේ අත පයි නැතිවන්න පුළුවන් අපි තින් කල යා හම කවි කලේ අුද්දක් කතර තියන්ගන්නවා ද ගන්න ොකද ර ජිුසර සරුවක දන් දෙප පල තපයි ැතිවෙනවා කිය ෝර්හන් ඉන්දඩි යකවර කුමාර හිත්තයා රක්කට හැදාමරට මොර්වා කලයා. එකර ඇලෝ එතුරගොල කවියෝ නෙවෙයිද දසට දෙකක් කයිකොත් දෙක්. උසස් පෙ කාලිනම් කවිලියනවා ගූන්දිිගේ කොච්ච කි කිව්ද. සිදුපතාක්ලිවා එතුොට හැමදාමලියයන කව උත්සාහහික උත්සාහහි කවිෙක්න ප්‍රසාධීර සේදර කවිියත් දෙවෙයිද. දැන් මට සිද්ධ වෙනවා. ප්‍රසාජයේ ඒ කවියක් පත් පිනාඩි පහක් කරන්න කියන්න කවිය තෝරන්න මන්නවෙ කැමැති කෙනෙ කැමත්තැනකින් මට කවයක්ක් දෙන්න අපි ඔක්කමත්තය කරහතා අතරම ඒක හසසිවිදිද පුළුවහන්ද ැබි. සරස්සර් කියත්තෝරල දෙනව. ි්‍රී මේ සරත් සජි සුරියය සමර්ථවරලා දුන්නේ. ස්ටිකිව හම එක පාරම් තක්ුණේ කවිය පිදුුම ප්‍රසාජ්‍යම්මට කල්පනාට ෆ්‍රීට මොන තරං ඉමෝසනල් දෙයක්ද එතකුට හරි අමාරුවයි මේවාගේ මගුල් ගිවල්ල කතා කරන්න. ස්ටයේ කවිය. මං පලවිනි වතාවට කල්පනාම කවිය කියවන්න. මේ දැන් කියවන්න. මේක එපාවෙන්න කියවන්න කමයකුත් තියෙනවා. එවනත්ත ඕන වෙන්න කටිප ාරචි කියවන කියව පුළුව කමුුත් යන ගො ොයිස් එකක ක ට රක්. දහරණයක් කර තරංගා කලමගේ මිටුියැට සිරැසි. එය කයිපතලවා. මොංක මේකව කක්ත්මට බඩන්නේ. හැබඒයා කියවද කවිලසන්න. ඇයි කව අරීවන හැඩට රිත්්මයට කවි අර්ථයක් දෙ පුළුවන් මංගේ දෙකව කරන්නේ මං මැද්දී දම්මේ කවිය ජීවනු. බරක් දෙන්නෙත් නැතුව. ආදරය සුරුවම කරතියන් ජීවිතයේ සියවරුම් වේදනා මල්දරන් පියවරෙන් පියවර යදම් රසුදැල් රාවයේ හිතින් දුකනින්නාදවේ ඉස්ට්‍රී. සුසුම් සැරයේ රිදුම් හුලගෙන ඇවිලියන්. ඇ යැවුත් මං කියයන්න ගැ කිය මෙන්න කවිී. කවිත්නේ ෆීලි එක දයිනමන. කොහොමද දයින්නේ ආදරයේ සුරුවම කරතියන් අපි සුරෝමක් යන්නම කදද. අපි අයි සුරුවමට මදින්නේ. ඇයි ඒක ගරු කරන්නේ. ඒ කරතිියන් යනි සුරුවම පිමිින්තියන්ඩත් බෑ දිිවතල පයිංගහඩත් බෑ විනාස කරඩත් බෑ ඒතරං ආදරී ඒතරන් ගලය ආගමක් වගේ ආදර ආගමක් වගේයාට කාටහරි. ජීවිතේ සිරුම් වේදනා මල්දරම් කරතියන් යනවා අර සීරීම් වේදනා කරදරාගෙන මට ජහන්න අපපුහන්ගි මුණ පේවා. කතියාදෙනවා. න හසේ ලක්ර. වේදනනා සීරුම්ම පිලැක්ක. සුරෝමක් කරතියන් ගියයාම වේදන සිීරුම් තියනවා. බෞතිකෝ නොපැනුනත්. ආදරේ සුරෝමක් කරතිත් මිනිහෙක්ගේ තුවාල කැල් තියනවා. මේ කතා කරන මගේ කරෙත් මගේ හිතෙත්. මගේ ඇගේ ආදරේ කරතියාගෙනාපු තුවාල කැලැල් තියෙනවා. ඒකට වේදනාවක් තියෙනවා. පියවරෙන් පියවර යදම් රස දැල් රාවයේ. හිතින් දුක නිින්නනාදවේ. නිනාාද වෙනවකය. දිගවටම ගෝෂා කරන්නෙත්නෑ. සුසුම් සැරේ. මහා හුස්මක්යන්. සමාට තමන්ග ගෑනනි ළඟගේ ඉදදිතු. අර සුරුවම තක්ක වුණාම හුස්මක්යන්. ඉස්්‍රී. රිදුම් හුලගෙන ඇවිලියන් ගිනිහුල වගේ. ඇවිලියන්. බැවුණුනාම මම. වෙන්නම් ඕන්නම් මේ විදිහට කවියෙන් කවිය කියන්න පුළුවම් ප්‍රසාත්. ඒක කරන්න දෝනි මේ සබහ මැ්ද නෙවෙයි. වයින්නේ එකක්තියාගෙන. උඹට බොන්ඩම කුද දෙන්නේෙ නැතිව. අපි චුත්්ටක් දීලා නැත්තම් මේ වැඩේ කරන්න හම්දිි වෙනෑ. විදර්සන කන්න ගටත් කවයක් දෙනවා විදර්ශන පැයක් තියනවා මචං මේ රසනිද ප. චෝලා! පැයක් තියනවා මච කරසනි පන්. මමත් දන්නව එකක්. ප්‍රසාජයම කවි අත්‍රියන් තව කාටර දෙනවා. මං හිතනා මෙහෙම කැපේ වැඩක් කරන්න පුළොහන්ං බදාගෙන හැන්දෑ ඇතිිවෙරේ වෙන පුළුවන් කවි අසවි දඉන්න පුළ හන්. මේ කවි හසක දෙන වෙලාවක්නවෙයි. කැටිපේක් අන්කත්දල් පොඩි පිළි දෙකයි පිරිමි මලක් වනාම ඇඇතතිරවේ හමට එක ාරම්භදක්කුණයක් කියර පිරිමි මල් කරනල හිතපු ගමන්ම අනේ විශතුවාසක පොතගුත්තෙනවා සාරයදකු පිරිමි. මට පිරිමි මල පේනවා. අපිසරගේ කුන් හර පිට පිරිිමිට මලක් නන්න බිද්ජ කපල පුරෝ පරක් ගාපන් කිනවා. ලොක කිය ලොක ර ම නත ෙට රක ාන්කින ඒතර මනචරය පිරිි ලක්ක ලකිවා මෙ සංකල පුරූපය. ඒ ඒ ජවපසාජානකයකන නැතුව ඔයා ලියල නං එක සෞන්දර්යය මංකමි කියවනතුන් මේ කියිය එක සෞන්දර්ය ලිය වෙලා තිබුණුත් මේකේ මෙම ගවරය කැම්ින. ැ පිරිමි මලක්කනාාම පරවෙලා කොහොම මල්ලුනාක. පිරිමිම ලිලි මක් ම දේ දෝනි වරුණු කෙලියන් මටයි මටාපික තදක්දාා. දකිනවා වැඩී දුරතියාම ෆිල්දෙනවා තමයි පෙතිපුරාම. බම්බර නිය පොතු. දුගී හොන්සුනු බිඳින්න පිරිමි මලක්කුනාාම. අඩේ මරු වැඩක්නේ ශක්. දැಂ කිය හිತ. කෞද පිරිමි ම.ಅතුල කලබල නගරයක වಸුවන්ද ඩාබಿಂදුು හෙලන්න ಅතුළ කරදර ಬඹර කෙලපිඩුවට පෙතිಿදිග අරින්න. පුරුදු අනතුරු විಿඳින්නಸಸුද್දු සුවඳම බෙදන්න පිරිමි මලක්ಕුණම ಅ විಿශ್ನවාಗ පොತಮ ೇಲ විಿ್ವಸ ද ವන. බොතලිය අන්ඩිල්ලලා මෙන්න කොම එකක් කියියලා. පිරිමි මලක්වුණාව සාරයඳ පිරිවේ ගැ මංආසයකට. මේ දහත්වෙනද මගේ වැඩක් තියනවා බැරිෂ්ටයිකි. උදේ දහහින්දං හැන්දෑ වෙනකක්. ඒවැ ගොඩක් කස්සේ මෙයා වේ සාමන් පිටත් වෙ බොරු ිසියක් හි දනෙේ ඇත්ත විසියක් කියද. හැන්දෑවට බොනතැනක් කියප මංගතෙන්ටනම්තමටකක් දිග නෝට් සිකල් දහෙනවා. ඒේක කියියන්ඩ බැරිුණාට සමාවෙන් මස්තුති.